දෙනවා කියලා මෙහෙමත් ඩිවිඩන්ඩ් දෙනවද? එක දවසක් දෙනවා 122ක් එකක. තව දවසක් මෙන්න අද දෙනවා 119ක්. යාළුවනේ කවුරු හරි දන්නව නම් දාගෙන යන්න ටග් ගාලා කමෙන්ට් එකක් 119ක් ඩිවිඩන්ඩ් දුන කම්පැනි එක මොකක්ද කියලා දැම්මොත් වැඩ වැඩ ඔන්න මාකට් එකේ ඉන්න හොඳ ඇනලයිස් කරන ඔක්කොම තියෙන කට්ටිය. හැබැයි පොඩි කනගාටුකට අපි නම් මේක ටච් කරලා තිබ්බ නැති ෂෙයා එකක්. තුන් හිතකින්වත් හිතමු නැති ෂෙයා එකක්. අයිබෑන් කියලා හිතනවා අපි කතා කියන අපේ YouTube යාළුවෝ හැමෝටම අද කේස් එක ගත්තොත් එහෙම 10651 කින් තමයි අවසාන වෙන්නේ ඒකක 26ක දුර්වල වීමක් S&P SL 20 දර්ශකය ගත්තොත් 3045 ඒකක 11ක අඩු වීමක් නමුත් මාකට් එකේ ටර්න් ඕවර් එක ඉතාම හොඳයි 1.6 බිලියන් ටර්න් ඕවර් එකක් තියෙනවා මිලියන 42ක වොලියුම් එකක් තියෙනවා ට්‍රේඩ්ස් නම් පොඩ්ඩක් අඩුයි 9854 නමුත් මේ ටර්න් ඕවර් එක වැඩි වීමත් එක්ක අපි හිතනවා නැවතත් ආයෝජකයෝ ටික ටික මාකට් එකට එනවායි කියලා. මේ ඩිවිඩන්ඩ් දැස්සා මේකට බලපානවා කියලා අපි හිතනවා. ඒ වගේම බයි සෙටල්මන්ට් එක ගත්තොත් 70ක් විතර තමයි පෙන්වන්නේ. අපි ගොඩක් ඇඩ්වාන්ස් චාර්ට් වලට ගිහිල්ලා බැලුවොත් එහෙම අදත් ඊයේ ටිකම තමයි තියන්නේ. හෝල් සිග්නල් තමයි ඇත්තටම හැම පැත්තෙම ගත්තොත් ASI එකේ නම් තියෙන්නේ. අපි එතකොට යන් අපේ නිවුස් ටිකට ගිහිල්ලා මෙමු. අපි ගත්තොත් එහෙම කන්ට්‍රිබියුටර්ස් ටු ASPI ගත්තොත් එහෙම පොසිටිව් කන්ට්‍රිබියුටර්ස්ලා 77යි අද නෙගටිව් කන්ට්‍රිබියුටර්ස්ලා වැඩි 89ක් ඉන්නවා. පොසිටිව් කන්ට්‍රිබියුටර්ස්ලාගේ උඩම ඉන්නවා CCS එක, Expo, NDB, ACL, AHPL එක, ඒ වගේම Cargo එක, HNB, නෙගටිව් කන්ට්‍රිබියුටර්ස්ලා ඉන්නේ CRG එක, HNB, JKH, DFCC, RCL. අතර මෙලොවම බැංක් නෙගටිව් පැත්තට ඇහිලා තියෙනවා. පොසිටිව් පැත්තට කිප්පේ ඇතිනේ. එතකොට මේ ACL Expo ගැන අපි බලමු. අපි කරපු වීඩියෝත් තියෙනවා ඒවත් ගිහලා ගන්න බලන්න පුළුවන්. අපි ඩිවිඩන්ඩ් එන කලින් ඉකනොමික් කන්ඩිෂන් වලට ගිහින් මොනේ ඩේලි ඉකනොමික් ඉන්ඩිකේටර්ස් ගත්තොත් එහෙම ඔයාලට පේනවා ඩොලර් එක තව තවත් අඩු වෙමින් පවතින අපි පොඩ්ඩක් zoom කරලා බලමු මටත් පේනවා අඩුයි 1310 තමයි 310 වගේ ගානක තමයි ඩොලර් එක තියෙන්නේ ඒ වගේම gold price එක නම් ලෝක චුට්ට චුට්ට වැඩි වෙනවා ඔයාලට පේනවා ඇති yield bond ඊය ගණන්ම තමයි ඉතින් one digital ලං වෙනවා තියෙන ඔන්න මෙන්න touch and go වගේ තියෙන්නේ foreign purchase and sales ගත්තොත් එහෙම share market එකේ foreign sales මිලියන 167යි purchase මිලියන 73යි net outflow එකක් තමයි පෙන්නන්නේ. ඒ වගේම පොඩ්ඩක් අඩු වෙලා වැඩි වෙන ගතියක් නිකන් තියෙනවා petrol diesel වල. එතකොට thermal hydro power පැත්ත සහ thermal oil ගාක් වැඩි වෙනවා hydro power වල generation එක අඩු වෙනවා කියන එක තමයි අපිට තේරෙන්නේ. මොකද පොඩි පෑවිල්ලක් තියෙනවා ලංකා පුරාම ඒත් එක්ක ජල මට්ටම් අඩු වෙමින් පවතිනවා. මේක තමයි ඉතින් ප්‍රධානම බලපාන්නේ. ඒ වගේම න්ියස් කීපයක් තිබ්බ එකක් තමයි අපි මේ දාලා තිනු අපේ තාම ඔගොල්ලෝ ෆලෝ කරලා නැත්නම් අපි ෂෙයා මාකට් ෆුල් සිංගල අපේ Facebook පිටුවත් ෆලෝ කරන්න. එතකොට මේකේ තියෙනවා කලම්බු ඉන්ෆ්ලේෂන් ඩික්‍රීස් බයි 5.9 ෆෙබ්‍රුවරි කියලා ඉවරලා අපේ මේ එකක් ඒකත් ඔයගොල්ලෝ බලන්න මේ අතුර මේක අශ සිකියුරිටි එකේ දාපු එකක් ඉන්ෆ්ලේෂන් එක අඩු වෙලා කියලා. ඒ වගේම තව නිවුස් එකක් අපි දැක්කා ශ්‍රී ලංකාවේ කොටස් ටිකින් වෙන්දේසිය මාර්තු 5 කියලා ඉවරලා නේ මන්ද ඉතින් මේව නම් අපි දන්නේ නැහැ. එතකොට අපි ඊටහා දේවල් ගියොත් එහෙම දැන් අපි බලන්න ඕ ඩිවිඩන්ඩ් ටිකනේ හැමෝම පුළුපලා බලලා ඉතින් කමෙන්ට් එකක් දාන්න යන්නේ කමෙන්ට් 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 තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඔන්න අපි යනවා අද නිවුස් ටිකට ඕගලන්ට කියපු කම්පැනිත් මොකක්ද කියලා කියන්න. අද ඩිලිම් ප්‍රොජෙක්ට් එක තියෙනවා කැලණිවැලි ප්ලාන්ටේෂන් එකේ. ඒ වගේම කෑෂ් ඩිවිඩන්ඩ් එකක් දීලා තියෙනවා යුනියන් ඇෂුරන්ස් එකේ. කෑෂ් ඩිවිඩන්ඩ් එකක් දීලා තියෙනවා සිලෝන් ටොබැකෝ එකේ. මේ දෙකෙන් කොයි එකද 119ක් දුන්නේ? අපි පල්ලෙහාට ගිහලා ඉතුරු ටිකක් බලාගෙන මහිලා අන්තිමටම බලමු. නවල කොස්පිටල් එකේ ට්‍රේඩින් හෝල්ඩ් කරලා තියෙනවා. ජොන් කිසේ නොටිෆිකේෂන් එකක ලිස්ට් එක ෂෙයාස් තියෙනවා. හරි අපි බලමු මුලින්ම සිලෝන් ටොබැකෝ ඊයක් දුන්නා ඩිවිඩන්ඩ් එක. සිලෝන් ටොබැකෝ නම් අපි දන්නා 1000 ගණන් වගේ ට්‍රේඩ් වෙන කම්පැනි එකක්. ඕඩින් ෂෙයාර් රුපියල් 31ක් දීලා තියෙනවා. ඒ වගේම යුනියන් ඇෂුරන්ස් ඔන්න ඔයගොල්ලෝ පුළු පුළා බලාගෙන හිටපු කම්පැනි රුපියල් 45කට වගේ තමයි අද උදේ ට්‍රේඩ් උනේ. 8775ක අතිවිශාල ඩිවිඩන්ඩ් එකක් දුන්නා. ඔයගොල්ලන්ට පේන ඇති එක්ස්ටි ඩේට් එක මාර්තු 12. එතකොට පේමන්ට් ඩේට් එක අප්‍රේල් 2 තමයි. මේකේ වෙන්නේ මේක හවස 3ට විතර තමයි මේ ඇනවුස්මන්ට් එක දීලා තිබෙන්නේ. තවමත් කට්ටිය දන්නව අඩුයි. මම ඉතින් WhatsApp group වල නම් මම දැක ෂෙයා වෙනවා. අපි මේකේ පොඩ්ඩක් ට්‍රෙන්ඩ් චාට් එක පෙන්වන්නම් ඔයගලන්ට. මෙන්න මේ හරිය තමයි 45 තිබ්බේ.
දැනටත්ින් පොඩි ගණයි වැඩි වෙලා තියෙන්නේ නෑ. හැබැයි ඉතින් මේ වරටත් බයි ඕඩර්ස් එකක් ඇය දාලා ඇති වරන මතකද? මේ වගේම සිත් ඇතුලේ මෙඩිකල් පවයරත් නුනේ වරන මතකද? කොතනින්ද පටන් ගත්තේ කියලා අපි හිතවරණ ඇහෙල්ලා මේකේ පෙන්නන්නම්. අපි මේ කම්පැනි මෙච්චර තියෙන ඩිවිඩන්ට් එකක් දෙන හේතුවක් නම් දන්නේ නෑ. අපි ඕන ඩිවිඩන් හිස්ටරි එකට පොඩ්ඩක් ගිහිල්ලා බලමු යුනියන් ඇෂුරන්ස් කොයි වගේද ඩිවිඩන්ට් එකක් දීලා තිබ්බේ කියලා. මේ ආඩියක් ඇත්තටම මට ඕපන් කරගන්න බැරි වුණා. උගලන්ට අපි යුනියන් ඇෂුරන්ස් එකේ හිස්ටරි එකක් ගිහිල්ලා චුට්ටක් බලමු ඉස්සර කොහොමද දුන්නේ කියලා. මම දන්නේ නැහැ ඉස්සර නම් එම ලොකුවට දීපු කම්පැනි එකක් නෙමෙයි යුනියන් ඇෂුරන්ස් කියන්නේ. අපි බලමු ඔන්න පොඩක් ගිහිල්ලා යුනියන් ඇෂුරන්ස් කියන්නේ මේක හවුන්නේ ඉන්ෂුරන්ස් වලට තමයි. බලමු ෆයිනන්ස් ඉන්ෂුරන්ස් වලට ගිහිල්ලා ඉන්ෂුරන්ස් වල කොහොමද කියලා යුනියන් ඇෂුරන්ස්. යුනියන් ඇෂුරන්ස් එකේ පියල් 22ක් දීලා තිනවා හැබැයි 2022. එතකොට 2020 බලන්න 2020 ඇතර මේක මම දැන ෂෙයා ස්ප්ලිට් එකක් වුණාද කියලා 2019 රුපියල් 20යි 2020 රුපියල් 14යි 2021 රුපියල් 22ක් දීලා තිනවා හැබැයි 2022 2023 දුන්නේ. එතකොට ඒකයි මගේ තුන් හිතකවත් තිබිලා තියෙන කම්පැනික් කියලා අපි මේක ඇනලයිස් කරෙත් නෑ බැලුවෙත් නෑ ඇත්තටම. නමුත් ඔන්න හිටි හැටිය දුන්නා. මේ තමයි ෂෙයා මාකට් එකේ තියෙන විශ්මය සහ වටිනා දේවල්. ඉතින් මාකට් එක ලොස් වෙනවා කියන එකට මෙන්න හොඳ උත්තර. ලොස් නෑ. හරියට අපි බල දෙරලා මේවා ගන්නවා නම් ඇත්තට මේක මම ටච් එකේ හිටපු ෂෙයා එකක් නෙමෙයි. ඉතින් එහෙමම කියන්න බොරු කියන්න මොකද අපි ටච් එකේ හිටිය කියලා මම කියන්න ඕනේ නෑනේ. හරි අපි ආයි ෂෙයා ඇනලිසිස් එකට ගියොත් එහෙම අපි සෙක්ටර්ස් ටික පොඩ්ඩක් බලලිමුනේ. සුපුරුදු විදිහට සෙක්ටර්ස් ටික බලලිමු අපි. ඉතින් හැමදාම බලන සෙක්ටර්ස් ටික බලන්න ඕගලන්ට ඕනි මොනවද කියලා නම් කියන්න. ඒ වගේම අපෙන් ෂෙයා ඇනලිසිස් කීපයක් අද ඉල්ලලා තිබ්බා. අපි ඒ ටිකත් කරන්න බලාපොරොත්තු වෙනවා ඔයගලන්ට ඒ අතරේ. අපි එතකොට ගත්තොත් එහෙම ඔයගලන්ට පේනවා ඇති දැන් කන්සියුමර් සර්විස් ගත්තොත් නම් කන්සියුමර් සර්විස් වල අපිට තවමත් ඊ වගේ තමයි පේන්නේ. හැබැයි RS එකේ නම් පොඩි වර්ධනයක් තියෙනවා. අනික වෙනන් එහෙම එකක් නැහැ. එතකොට අපි යොත් එහෙම මොකද්ද අපි කන්සියුමර් සර්විස් බැලුවා. ඊට මොකද බලන්නේ ඔයගල දන්නා ෆුඩ් ඇන්ඩ් බේවරේජ් ගොඩන් වේරේජ් බැලුවොත් ෆුඩන් වේරේජ් ලත් ඊයේ විදිහම තමයි. ඉතින් වෙනසක් නැත. බැංකු බලමු බැංකුනේ යම් කඩා වැටෙනවද කියලා හිතනවා නේ. බැංකුවල තත්ත්වය මොකද කියලා බලමු. අපි බැංක්ස් වලට ගියත් එහෙම එච්චි තත්ත්වය තමයි ඔක්කොම තියෙන හෝල් සිග්නල් තමයි. ඔය බැංකුවනම් මේ RSI එකත් පොඩ්ඩක් නෙගටිව් ගතියකුත් පෙන්වනවා. ඔබලන්ට පේන ඇති යුනියන් ඇෂුරන්ස් තිබින්ද අද පෙදේ ඉන්ෂුරන්ස් පොඩ්ඩක් බලගෙන ඉන්ෂුරන්ස් පැත්තේ මොකද වෙන්නේ කියලා නේ. ඉන්ෂුරන්ස් ඕවරෝල් ගත්තොත් නම් හෝල්ඩ් එකක් තියෙන එන්න මෙතන නම් සෙල් හුක් එකකුත් වදින්න ඕනේ මෙන්න වගේ තියෙනවා. හැබැයි යුනියන් ඇෂුරන්ස් ගොඩ ගියා නේ. අපෙන් තව යාළුවෙක් ඉල්ලලා තිබ්බා VVL එක ගැන ඇනලිසිස් එකක් කරන්න කියලා. අපි ඒකේ ඩිවිඩන්ඩ් පැටර්න් එකත් බලමු VVL එක. ඒත් අපි යාළුවට අපි ඇත්තටම කරන්න ඕනේ හොඳට යන්නේ. එහෙම ඉල්ලන නිසා අපි ඒ වගේයට ඇත්තටම කැමතියි. ඔයගොල්ලෝ කමෙන්ට් ඕනි එකට අපි ප්‍රතිචාර දක්වනවා. VVL එක කියලා ගත්තොත් එහෙම ඔයගොල්ලෝ දන්නවා ඇති මේක ඇහිලා යුටිලිටි පැත්තට තියෙන කම්පැනි එකක්. ඒකට VVL එකේ අහලා තිබ්බ ඇත්තටම කොහොමද කියලා පොඩි ඇනලිසිස් එකක් කරන්න කියලා. අපිට ඉතින් මේ වීඩියෝ එකේ සම්පූර්ණ ඇනලිසිස් එකක් කරන්න බැරි වෙයි. අපි ටෙක්නිකල් ඇනලිසිස් එක සහ ඔය පැත්තේ පොඩි ඇනලිසිස් එකක් කරලා දෙමු. ඒ ඉල්ලපෙ එක්කනට VVL කියන්නේ ඇත්තටම විදුලක PLC කියන එක. 2024 ගත්තත් 736ක ඩිවිඩන්ට් එකක් දීලා තිනවා. 2023 720යි 2022 730ක් දීලා තිනවා. ඊට කලින් 710යි. එතකොට ඩිවිඩන්ට් වලත් පොඩි කෝත්තක් මේ අවුරුද්ද දෙහිලා තිනවා. අපි VVL එකේ ටෙක්නිකල් වලට පොඩ්ඩක් ගියොත් එහෙම ගන්න මම පෙන්නන්නම්. VVL.n කියලා තමයි තියෙන්නේ. ඉන්නවාඩියක් මේක බලන්න පොඩ්ඩක් වෙන නමකින්ද තියෙන කියලා VVL එක. VLL sorry sorry සමාව වෙන මට පොඩ්ඩක් කරේ VLL VL කියන එක අපේ පොඩ්ඩක් බලමු මේ ෂෙයා එක ඇනලිසිස් සෙට් කළා විදුලෝක කම්පැනි එක. විදුලෝක එකේ ගත්තත් වෙන මෙන්න මේ හැටි ලොකු එයාකින් බයි වෙලා තියෙනවා. ඒ ඇරෙන පොඩි ට්‍රේඩින් පාරක් කරන ගතියක් තමයි මේකේ පේන්නේ. වරණ පේනදි ඩේලි අඩු වැඩි වෙන ගතියක්. එතකොට මේක හැබැයි පොඩි කම්පැනි එකක් අපි දන්න විදිහට නේ. ඒකින්ද මේකේ හෝල් සිග්නල් තමයි හැමතැනම තියෙන. මෙන්න මෙතනම් පොඩි බයි හුක් එකක් වැදිලා තියෙනවා.
ඔන්න අපි ඒ ගැන කලා විද්‍යාවේදී අපි ඉල්ලපු යාළුවා ටෙක්නිකලි අපිට මේවා තමයි කියද්දි ඉතින් ඩීටේල් ලවන්න නම් අපි බලමු වෙන කරන්න විදියක්. හරි අපේ අද දවසේ top 10 shareholders ලාගේ නේ අපි මුලින් බලමු top 10 gainers ලා කවුද කියලා. top 10 gainers ලාගේ උඩින් ඉන්න SMB leasing එක, ඊට පස්සේ industrial helpers tech, ඊට පස්සේ people's merchant, tangerine beach hotel එක තියෙනවා, union chemical ලංකා. ඔන්න ටික තමයි මේන්ම එකකින් අපි දකින්නේ. टॉप टेन लॉसर्स जूबी फाइनेंस एनटीबी एक्स बलती टॉप टेन शेयर वॉल्यूम्स बल टॉप टेन शेयर वॉल्यूम्स टॉप टेन शेयर वॉल्यूम्स लोक वॉल्यूम कैन कलेक्शन अभी बल थिंग टॉप टेन शेयर वॉल्यूम्स बिल अदलबल पवर एरा ब्लू डायमंड कमर्शियल बैंकिंग एलओ एफ सी अगस्टा इन सैन अगस्टा शेयर एमजीटी तीन यूनियन बैंक ऑफ सिलोन डिविडेंट डायलॉग तीन मारवेली शॉर्ट तीन इतकोटे अभी मन पड़ा एलओ एफ सी तिपेगा कंपनी की मुनादापीठ बलती कंपनी टिकेरा पी आई एन एस के रिपोर्ट अड़वे अभी बल मुखद बल अगस्ट एजी एस टी बल मुखद मुखद एजी एस टी अगस्ट होल्डिंग एक फर्टिलाइजर्स इन कंपनी का कभी मेरे ना इतना वीडियो करना बलावृत्ति इन्ना पुरवान तरह एक मंडे ये बारे ना लोगों वॉल्यूम मेकिंग है ना ये इतने कम मेरे जंग ओवर सोल्ड अवस्था और किले इतनी फास्ट है उनका पॉजिटिव ट्रेंड एक रही लती ना मितने ओबीवी एक गत्ता बाइंग तमाई यानी तो बड़ा मितने बाण पे नाते होंदा बाई हुक के कक्वा दिनो MACD ගත්තොත් එහෙනම් අතන මේක ගැන වීඩියෝ එකක් ඉක්මනට කරන්න කියලා මට හිතෙනවා ලොง ටර්ම් වීඩියෝ එකක් අපි එකත් කරන්න ඔයගලන්ට එතකොට තව එකක් තමයි අපි දැක්ක ඇත්තම ACL එක මොකක් ඇවිල්ලා තියෙනවා අපි ACL එකත් මම බලාගෙන යන ACL එක ගැන ඉතින් ඇත්තම අපි කරපු වීඩියෝ තියෙනවා ලොง ටර්ම් ඔයගොල්ලෝ කැමති නම් බලන්න හොඳ වීඩියෝ එකක් අපි කරලා තිනවා ඕනනම් අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ඒවට කියලා බලන්න ඇත්තම ACL එකේ බලන්න මේ හරිය ලොකු වොලියම් ස්ටිකින් ට්‍රේඩ් වෙනවා ACL එකේ ෂෙයා ප්‍රයිස් එකත් උඩ යන ගතියක් අපිට පේනවා මේ වීඩියෝ එක අපි අනිවාර්යෙන් ලොง ටර්ම් කරපු වීඩියෝ එක ඔයගොල්ලෝ කියලා බලන්න ඔයගොල්ලන්ට හොඳ දැනුමක් ගන්න පුළුවන් මේ ෂෙයා එක ගැන අපි කම්ප්ලීට් හොඳ ඇනලිස්ට් එකක් දාලා තියෙනවා මේක බලන්න දැන් ගත්තොත් එහෙම RSI එක හොඳ පොසිටිව් එකක් තියෙන දැන් ඕවර් බෝට් අවස්ථාවටත් කියලා තිනවා මෙන්න මෙතන MACD buy hook එක වැදුනා බලන්න OBV එක ලොකු වොලියම්ස් වලින් ට්‍රේඩ් වෙන ගතියක් පේනවා ඉතින් මොකක් හරි දිනවා කවුරු දන්නා නම් කියන්නේ ACL ඇයි වෙන්නේ කියලා හැබැයි ඉතින් අපි මේකට හේතු ඉතින් කලින් කියලා දෙනා වීඩියෝ වල ලොง ටර්ම් ඇනලිසිස් වල මේකට කලින් ගොඩක් කලින් තමයි අපි කියලා තියෙන්නේ ඉතින් මේවා මොකද මෙහෙම වැඩි වෙන්නේ කියලා එතකොට MGT එක ඊළඟට ඉන්නවා යුනියන් ඇෂුරන්ස් අපි කතා කරලා තව මොකක් හරි අපි ටිකක් බලන්න ඕනිකම තිබ්බා එක්ස්පෝ එකනේ එක්ස්පෝ එක මොකක්ද අයහල් තිබින්ද අපි පොඩ්ඩක් එක්ස්පෝත් බලාගෙන යමු එක්ස්පෝ ලංකා හෝල්ඩින්ග්ස් නේ එක්ස්පෝ ලංකා වල එක්ස්පෝ වල දැන් අද නම් ලොකු මේව ගන්න නැහැ හැබැයි ඉතින් මේකේ ඔක්කොම පොසිටිව් පැත්තල තමයි තියෙන්නේ explorer පොඩි distribution එකකුත් මෙතන ගිහිල්ලා තියෙනවා. හරි අපි top 10 share top 10 turnovers ගත්තොත් එතන top 10 turnovers වල උඩින් ඉන්න JKH එක crossing එකක් ගිහිල්ලා commercial bank එක JKH ඊට පස්සේ lion beverage crossing එකක් ගිහිල්ලා තියෙනවා ACL එක නේද ACL එක crossing එකක් ගිහිල්ලා තියෙනවා expo ලංකා ඉන්නවා helis තියෙනවා ඒ වගේම CCL තියෙනවා ඒ වගේම layo CCL පොඩ්ඩක් කියලා තියෙනවා අපිට CCL බලමු කාලින් අපි බලමු නැති එක සිලෝන් කෝල්ඩ් ස්ටෝස් නේ සීසී එස් සෝරි මේක ඇත්තටම හිතා ගන්න බැරි නිකන් අමුතු එකක් තමයි ගිහිල්ලා තියෙන්නේ මං හිතන්නේ මේකේ ආද ඩිවිඩන්ට් එකක් දුන්නානේ ඩිවිඩන්ට් එක තමයි බලපාන්න ඇත්තම දැන් ඩිවිඩන්ට් එකක් දුන්නානේ ඒක මම මතක විදිහට නෑ ACTC එකේ දුන්නනේ මම දන්නේ ඇත්තට මේක කවුරු දන්නා කියලා මොකද මෙච්චර ලොකු වොලියුම් එකකින් වැඩි උනේ කියලා නේද රුපියල් 45 ඒ තිබ්බක 49ට ගිහිල්ලා තියෙනවා කියලා 8කින් විතර මෙතන බයි හුක් එකක් ඇදලා තිනවා OBV එක ලොකු
වෙනසක් වෙනවා ති ලොකු වොලියුම්ස් වලින් පික් කරන විදියක්. අපි ඊට පස්සේ සෙක්ටන්ස් එකට යන්න සෙක්ටන් ලිස්ට් එක ගන්නේ අපි කස්ටමර්ස් ලා ගැන ලිස්ට් එක කරමු. එතක කතා කරනවා අපි ලෙවල් 1 රෙකෝඩින් ගන්න පුළුවන් ලෙවල් 2 ක්ලාස් එක පටන් ගන්නවා හෙට රාත්‍රි 9ට. කැමති ඉන්නවා නම් WhatsApp කරන්න අපේ WhatsApp නම්බර් එකට. අවසාන දිනේ හෙට රෙජිස්ටර් වෙනවා නම් ලෙවල් 2 අපි බැලන්ස් ෂීට් එක කතා කරනවා. ඒගොල්ලන් PNL එක කතා කරනවා. ඒත් එක්කම ක්‍රෑෂ් ප්‍රෝ එක ගැන කතා කරනවා. හොඳට ඉගෙන ගන්න පුළුවන් එන්කවුන්ට්ස් නොකර 10 වසර ශ්‍රේණියේ 11 වසර ශ්‍රේණියේ ගණන් පාස් ඕනි කෙනෙක්ට මේවා අපි උගන්වන්න ඉතාම සරලයි. හරි දැන් මේක පෙරහැර ශෙයාස් ගත්තොත් එහෙම උගලන්ට පේනවා ඇති පෑනෂ බැංක් එක වද පොඩ්ඩක් වැඩිලා තිනවා MGT එක වැඩිලා තිනවා. ඊට අමතරව ගත්තොත් එහෙම හැරි ජයවර්ධනගේ එහෙම ලොකු වෙනසක් නම් දකින්නේ අපි. ගත් දෙකේ ගත්තොත් එහෙම අපි කොහේ ඉන්ෂුරන්ස් එක වැඩිලා තිනවා. ඇත්තටම ඉන්ෂුරන්ස් මං කිය එක පොඩ පොඩ වැඩි වෙනවා කියලා අපි දන්නේ හේතු මොනවද කියලා. ජනනක්කාරයේ ගත්තත් හපුගස්තන් ප්ලාන්ටේෂන් එක පොඩ්ඩක් වැඩිලා තිනවා. මේ දවස් ටිකම දැක්කා ඇත්තටම මේ හපු පොඩ්ඩක් වැඩි වෙනවා. එයාගේ අගස්ටා ශාරගේ අශෝක් පතිරණගේගේ ලොකුනිසන්නේ වැඩි දායි කරන් තියනේ. සෑමටම ඉල්ලනවා කමෙන්ට් ඇත් දරන්න කියලා. එනම් බුස්සරණයි කියලා අපි ඉවර කරා.